අපි නිතරම දරුවන්ට විශේෂයෙන්ම පාසල් දරුවන්ට කොටුකොල කැඳ මුගුණු වැන්න කැඳ වැනි දේවල් ඊළඟට ලුණු විල විශේෂයෙන්ම ලුණු විල කියන්නේ මේ නිගන්තු නමෙන් කියන්නේ බ්‍රාහ්මීය කියලා ඒ බ්‍රාහ්මීය කියන්නේ මේක බ්‍රාහ්මණය උසින් මේක අපිට දීපු දායාලයක් බ්‍රාහ්මීය කියලා කිව්වම ඒකෙන්ම තේරෙනවා ළමයාගේ මතක ශක්තිය වැඩි වෙන්න ලුණු විල කියන ඖෂධය ශරීරගත කරන්න ඕන තම්බල දෙන්න පුළුවන් වේලල කුණු කරලා කෝපි වගේ දෙන්න පුළුවන් වෙනත් ආකාරයෙන් සලාද ක්‍රමයට හදලා දෙන්න පුළුවන් ඒ ආකාරයෙන් ශරීරගත කරන ඕනෑම ක්‍රමයකට මේක දෙන්න පුළුවන් ඊළඟට කෝපි වගේ හදලා බොන්න පුළුවන් කුණු කරලා ඊළඟට තියෙනවා මතක වර්ධනය කියන විශේෂයෙන්ම හදන වේතක් තියෙනවා අපි ඒවා අපි මිලට දෙන දේවල් නමුත් මේ අවස්ථාවේ සියුමනට හදාගෙන පාවිච්චි කරන්න පුළුවන් මුගුණු වැන්න ගොටකොල ලුණු විල කියන තුන් වර්ගය වේලලා හීන් වෙන කපලා අවුස්මින් වේලලා කුඩු කරගෙන ඒක හදා සීනි ඒක පුළුවන් අපිට අර තේ කොරන වගේම සීනි දාලා ළමයට පානය කරන්න දෙන්න අපි විශේෂයෙන්ම අපි කරන මෝඩල් වැඩ තමයි දරුවා අපි මේ කිරිපිටි පාවිච්චි කරන්නේ කිරිපිටි නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි තියෙන වර්ධනයක් නැති වෙනවා කෙනෙක්ගේ අර සාමාන්‍ය බොයිලර්ස් කුකුළු හැදුවා වගේ රටහරක් හදනවා වගේ ඇඟ හැදුනට මොලේ නැත්තම් වැඩන්නේ ඇඟ නෙවෙයි අපි බලාපොරොත්තු වෙන මොලෙන් තමයි ඕනෑම දෙයක් කරන්නේ යුද්ධ කරන්නේ මොලෙන් ඇඟෙන් නෙවෙයි ඇඟට වඩා වටින්නේ මොලේ ඒ නිසා මෙන්න මේ ප්‍රතිකාර දේශීය කොළ වර්ග දේශීය කොළ වර්ගයතු මේ පලාවන් සියල්ලම හොඳ දේවල් මොහොංගකොළ අතුරු මොහොංගකොළ විශේෂයෙන්ම ඔය තමන්ගේ තියෙන ගෑස්ට්‍රික් තත්ත්වය වගේ දේවල් වලට මොහොංගකොළ ඉතාම වැඩි අතුරු මොහොංගකොළ කටන ගැසීම් පවා නැති කරන්න පුළුවන් බලවත් ශක්තියක් තියෙනවා හොඳ වජීකරණ බෙහෙත් වලට පවා ගන්න දෙයක් තමයි අතුරු මොහොංගකොළ ගන්නවා මොහොංගකොළ ගන්නවා ඒ වගේ කියන ශක්තිය වෙන කිසිම දෙයකින් ගන්න බැහැ.